ප්‍රමන්තේනේ අද දිනේට නියමිත සුදුසු බහරංචි මගින් ඒ ස්වාමීන් වහන්සේ අපිට මේ ශ්‍රාවකත්වය ඔබ මම මේ ජීවිතය උත්සාහ කරන්නේ ජේසුගේ ශ්‍රාවකෙක් වෙන්නට අනුගාමිකෙක් වෙන්නට එතන මේ ශ්‍රාවකත්වයේ තිබෙන්නා වූ බාර දුරත්වය වගකීම් සහගත බව ස්වාමීන් වහන්සේ අද අපිට මතක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකයේ තුන මිනිසුන්ගේ ජීවිතයන් පාපිෂ්ඨ කරන්නට පුළුවන් පව්කරුවන් බවට පත් කරන්නට පුළුවන් පරීක්ෂාකාරී දේවල් ඕනතරම් සිද්ධ වෙන්නට පුළුවන් ඒ මිනිසුන්ව පාපයට පමුණුවන පමුණුවන්නට හේතු වෙන දේවල් මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නට පුළුවන් ඒතරෙ මිනිසුන්ව පාපයට පමුණුවලා ඒ මිනිසුන්ව ස්වර්ගයෙන් ඈත් කරන දේවල් සිද්ධ වෙන්නට පුළුවන් සොනසිකින ඒවා හරි අයහපත් දේවල් ඔවුන්ට වෙන විපතක මහත වුණ දන්නේ නැහැ ඒ කුඩා දරුවෙකු වගේ ස්වාමීන් වහන්සේ කියද්දී ස්වර්ගයේ හොයන්නට කියලා ඒ කුඩා දරුවන්ගේ ජීවිත විනාශ කරන ඒ පරීක්ෂාවට ලක් කරන ඕන කෙනෙක්ගේ ජීවිතයට සිද්ධ වෙන ඒ මහා බරපතල දේ ඒ විනාශය ස්වාමීන් වහන්සේ කතා කරනවා ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක් ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් වෙන අපිට කියනවා ඔබේ සහෝදරයා පාපය තුල ජීවත් වෙනවා නම් ඔහුට තරවටු කරන්න මේ ස්වාමින් වහන්සේ කියන්නේ ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කරද්දී තරවටු කරන්නට කියලා නෙමෙයි ඔබේ සහෝදරයා පාපය තුල ගමන් කරද්දී ඔහුට තරවටු කරන්න ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ කොච්චර පරීක්ෂාකාරී දේවල් මේ ලෝකයේ තුල තිබුණත් ඒවාට හසු වෙන මිනිස් කොච්චර හිටියත් අපිට ඔවුන් අතහරින්නට බෑ අපි ඔවුන්ව නිවැරදි කළ යුතුයි ඔවුන්ගේ මාර්ගය හරි ගැස්විය යුතුයි ඒකට ඔබට වගකීමක් තිබෙනවා ස්වාමීන් වහන්සේ කියන ඔවුන්ට තරවටු කරන්න හැබැයි ඔවුන් සිත හරවාගෙන ස්වාමීන් වහන්සේ කමාව ලබන්නට ඔවුන් ආවොතින් ඔවුන්ට ක්ෂමාව වීලා ක්ෂමාව දීලා ඔවුන් පිළිගන්නට ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ මේ නිවැරදි කිරීම හැමතිස්සෙම මතක තියාගන්න අපි ඔවුන්ව නිවැරදි කරන්නේ ඔවුන්ව ස්වර්ගේ කරා රැගෙන යන්නටයි ස්වාමින් වහන්සේ කරා රැගෙන යන්නටයි නැත්නම් ඔවුන්ව විනාශ කරන්නට නෙමෙයි අපි ඔවුන්ව නිවැරදි කළ යුත්තේ අපි තරවටු කළ යුත්තේ ඔවුන්ගේ ජීවිතය නැති කළා දානට නෙමෙයි අපි තරවටු කළ යුත්තේ ඔවුන්ව ස්වාමින් වහන්සේ වෙත රැගෙන යන්නටයි එනිසා ඔවුන් සත්වරක් පව් කළා සත්වරක් ක්ෂමා සිත හරවාගෙන ස්වාමින් වහන්සේ වෙතට ආවොතින් අපි ඔවුන්ව පිළිගත යුතුයි වැදගත් වෙන්නේ තරවටු කිරීම නෙමෙයි තරවටු කළ යුතුයි නිවැරදි කළ යුතුයි හැබැයි ඔවුන්ව අපි ස්වර්ගයේ කරා රැගෙන යා යුතුයි ශ්‍රාවකයෙකු විදිහට මේක ඔබට මට ඉතාමත් අමාරු කාරණාවක් ස්වාමින් වහන්සේගේ වර ප්‍රසාදයේ පමණක් සෑහේ ඇයගේ ඔහුගේ ජීවිතය ගැලවීම ලබන්නට ස්වාමින් වහන්සේගේ වර ප්‍රසාදයේ විතරක් ඇති එනිසා මේ කාරණාව ඔබට මට ශ්‍රාවකයෙකු විදිහට අපේ ශක්තියෙන් කරන්නට බෑ ඒකයි ඒ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකය ස්වාමින් වහන්සේට කිව්වේ ස්වාමිනි අපේ ඇදහිල්ල වැඩි කරන්නට කියලා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඇදහිල්ල කියන්නේ නොපෙනෙන දේවල් සිදුවන්නේමයි කියනා වූ ඒ විශ්වාසය හීබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා එතකොට අවිනිශ්චිත දේවල් තුල නිශ්චිතභාවයේ ඇති කරන්නේ ඒ ස්වාමින් වහන්සේ. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේ අද අපිට ආරාධනා කරනවා ශ්‍රාවකයෙකු විදිහට ඔබගේ මේ වගකීමේ බාර දුරකම වැඩි හින්දම ඔබ ඔබගේ ඇදහිල්ල තුල නිශ්චිත විය යුතුයි. ඔබට හිතෙන්නට පුළුවන් මේක කිසි වැඩක් නැති දෙයක් කියලා. ඔබට හිතෙන්නට පුළුවන් මේක කිසි ඵල ප්‍රයෝජනයක් නැහැ. මේ මිනිස්සුන්ව නිවැරදි කළා හැවඩක් නැහැ. මේ මිනිස්සුන් අතහැරලා දාන්නට ඕන කියලා. ස්වාමීන් වහන්සේ කියන ඇදහිල්ල තුල ඔබ ගැලවීම ලබන්නේ. ඒ නිසා ඇදහිල්ලෙන් සිටින්න ස්වාමින් වහන්සේ තුල ඔවුන්ගේ ජීවිත නිවැරදි කරගනීවි කියලා. ඒ නිසා ඔවුන් වැරද්දක් කරද්දී තරවටු කරන්න. ඔවුන් සිත හරවාගෙන ආවොතින් ඔවුන්ට ක්ෂමා කළා ඔවුන්ව පිළිගන්න. ඒක හත් පාරක් පළවෙනි පාද දෙවෙනි පාද තුන්වෙනි පාද නෙමෙයි.
කීපාරක් ඔවුන් මේ දෙකෙරුවත් ඇදහිල්ල තුල විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ ඔවුන්ව ගලවනවා කියලා ඔබගේ වගකීම එයයි. එයයි ඉටු කරන්නට අපි ඇදහිල්ලෙන් ශක්තිමත් විය යුතුයි. ඒ ඇදහිල්ල වෙනුවෙන් ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ජේසු පිටයි.